අපි සාමාන්‍යයෙන් දිනපතා නානවා. ඒ වුණාට කොණ්ඩේ විදිය අනුව නාන විදිය සහ සෝදන විදිය වෙනස් වෙනවා. ඒකට හේතුව වෙන්නේ එක එක වර්ගයේ කොණ්ඩවලට කරන්න ඕනි සත්කාරය එකිනෙකට වෙනස් වීම. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ එක එක විදිහේ කොණ්ඩවලට සාතු කරන්න ඕනි කොහොමද කියන එක ගැන. අපේ මුහුණේ වගේම කොණ්ඩේ තිබෙන හිස් කබල මතත් තෙල් හෙවත් සීපම් ශ්‍රාවය වෙනවා. එහෙම වෙලා තියෙන්නේ කොණ්ඩේ ආරක්ෂාවට. නමුත් මේ සීබම් ශ්‍රාවය එකිනෙකාගේ එක එක විදිහට එක එක ප්‍රමාණවලින් සිදුවෙනවා. මේක ජානවලින් සහ හෝමෝනවලින් සිදුවෙන දෙයක්. ඔබේ කොණ්ඩය අධික තෙල් සහිත එකක් නම් දිනපතා එය සේදිය යුතුයි. එසේ නොවුනහොත් ඔබේ කොණ්ඩය ඔබට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැරිව යනවා. වියලි කොණ්ඩයක් තියෙන අය සතියකට දෙවතාවක් හෝ තුන් වතාවක් පමණ කොණ්ඩය සේදීම ප්‍රමාණවත් වෙනවා. ඝන කැරලි ගැසුණු කොණ්ඩයක් හිමි අය සතියකට වතාවක් පමණක් කොණ්ඩය සෝදනවා නම් තමයි වඩාත් හොඳ. කෙටි කොණ්ඩයක් තියෙන අයගේ කොණ්ඩය ඉතා ඉක්මනින් තෙල් සහිත වෙනවා. ඒ නිසා ඒ අය දිනපතා කොණ්ඩය සේදිය යුතුයි. නමුත් අධිකව දහතිය දමන අවස්ථාවක ඔබේ කොණ්ඩේ මත් දූවිලි සහ වෙනත් අපද්‍රව්‍ය තැන්පත් වීමෙන් අපිරිසිදු වෙන්න පුළුවන්. එවන් විටක කොණ්ඩේ සේදීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. අනෙක් කිසියම් විටක කොණ්ඩේ අපිරිසිදු වූයයි ඔබට හැඟෙනවා නම් කොණ්ඩේ සේදීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඔබ මුහුදේ නෑමින් පසු අනිවාර්යයෙන්ම සාමාන්‍ය ජලයෙන් නෑම කළ යුතුමයි. සීතල පළාතකදී නම් කොණ්ඩේ අපිරිසිදු වෙන ප්‍රමාණය අඩුයි. මේ නිසා ඔබට නෑම දිනපතා නොකර ඉන්නත් හැකියාව තියෙනවා. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම video upload කළ සැනින් දැනගන්න පුළුවන්.